බහුතරයක් නගරාසන්නයේ ජීවත් වෙන ජනතාව ගැන කල්පනා කරොත් ඇත්ත වශයෙන්ම ඒ අය එකපාරට සතියකට දෙකකට බඩු මුට්ටු ගන්න පුළුවන් ජීවිත ගත කරන අය නෙවෙයි. එදිනෙදා අවශ්‍ය දේවල් පිරිමහ ගන්න පිරිසක් තමයි බහුතරයක් ඉන්නේ කියන එක අපි කවුරුත් දන්න. කාටවත් අතනොපා දහඩිය මහන්සියෙන් එදිනෙදා හම්බ කරගෙන ජීවත් වෙච්ච පිරිසක් තමයි මේ කොළඹ නගරයේ ආශ්‍රිතව වැඩි පිරිසක් ඉන්නේ. ඒ අය කවදාවත් මීට ඉස්සෙල්ලා එහෙම මුදල් ඉල්ලුවේ නැහැ. 5000 ඒවා එහෙම දෙන්න කීප අය නෙවෙයි. ඒ අයට මේ තත්ත්වයට පත් වුණු නිසා තමයි මේ විදියට රජයේ සහන අවශ්‍ය වෙලා තිබෙන්නේ. දැන් අපි දැක්කා ඩ්‍රෝන යානා යවලා නිරෝධායන නීති කඩ කරන අය අල්ලන හැටි. හැබැයි අපි දන්නවා ඒ ගෙවල් වල වෙසෙන ජනතාවගේ බඩගින්න මේ ඩ්‍රෝන යානාවලට නොපෙනෙන බව. අපි දන්නවා. ඒ නිසා අපි රජයට කියනවා කරුණා කරලා මේ ප්‍රශ්න දිහා මානුෂිකව බලන්න පුරුදු වෙන්න. හරින් ප්‍රාණ මන්ත්‍රීවරයා එකපාරක් කිව්වා සර් දැන් ෆේල්. නමුත් ඊළඟ වාරේ විභාගෙලියදී අපි උදව් කරනවා හොඳ යාළුවෝ හැටියට කියලා. ඔබතුමාලා උදව් කරන්න කැමති නැද්ද? අපිත් උදව් කරනවා. ඉතින් අපේ උදව් ගන්න බලාපොරොත්තුවකුත් නැහැ. පෙන්තිය අඩුම ගානේ ආණ්ඩුව ඇතුලේ ඉන්න දක්ෂ පක්ෂ හපංකම් තියෙන අයගෙන් උදව් ගන්න බලාපොරොත්තුවකුත් නැහැනේ. අපි කියනවා දෙවෙනි පාර විභාග ලියලා පාස් වෙන්න කියලා. ඉතින් පාස් වෙයිද නැද්ද කියලා අපි බලමු ඉස්සරහට. නමුත් දැනට නම් තත්ත්වේ පාඩම් කරන පාඩක් නැහැ දෙවෙනි පාරට. තාම අර පරණ පුරුදු විදිහට තමයි කටයුතු කරන්නේ. කට්ටි පනිනවා, දඩබ්බරකම් කරනවා, කවුරුවත් කියන දෙයක් අහන්නේ නැහැ. ඉතින් කොහොමද දෙවෙනි පාර පාස් වෙන්නේ? දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ් subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.